ජපානයේ තියෙන බැක්ටීරියාව ලංකාවට එන්න තියෙන ප්‍රවණතාවයක් තියෙනවද කොහොමද? බලන්න මේ දිනවලදී අපි මාධ්‍යහරා විශේෂයෙන් ජාත්‍යන්තර මාධ්‍යහරා දකින්නවා ජපානය සහ ඕස්ට්‍රේලියාව ආශ්‍රිතව එක්තරා බැක්ටීරියා ආසාදනයක් ව්‍යාප්ත වෙන ආකාරය මේ රටෙන් රෝගීන් දහසකට අධික ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. මරණ 60කට ආසන්න ප්‍රමාණයක් මේ බැක්ටීරියාව සහ ඒ ආශ්‍රිත සම්පූර්ණතා හේතුවෙන් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන් දැඩි ලෙස මේ බැක්ටීරියා ආසාදනය සිරුරතුන්ට ආසාදනය වුණොත් ඒ හරහා ඇති වෙන සම්පූර්ණතා හරහා යම් සම්පූර්ණතාව හරහා මරණයට බවපත් වෙන්න පුළුවන් කියලා කාරණා. එතන වැදගත්ම දේ තමයි එක පැත්තකින් මේ වෙන විට මේ රෝගය තවමත් අපේ රට ඇතුළේ ශ්‍රී ලංකාව ඇතුළේ වාර්තා වෙලා නැහැ. අනිත් කාරණය මේ වෙන විට මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කළ තියෙන වාර්තාව අනුව ප්‍රධාන කාරණා දෙකක් ඕන ඉදිරිපත් කරනවා. එකක් තමයි මේ බැක්ටීරියාව අපි දකිනවා කොවිඩ් වසංගතය හෝ ඉන්ෆ්ලුවන්සා තත්ත්වය වගේ එහෙම වේගයෙන් ව්‍යාප්ත වන හැසිරීමක් පෙන්වන්නේ නැහැ කියන කාරණය. අනිත් පැත්තෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ තමයි ඕන නමුත් මේක පැතිරෙන්න පුළුවන් ව්‍යාප්ත වෙන්න පුළුවන් ලෝක වසංගතයක් වෙන්න පුළුවන් ජනතාවගේ සෞඛ්‍යට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා ඕන් බොහොම සමීපව මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කරමින් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන දත්ත තොරතුරු සහ අවශ්‍ය මාර්ගෝපදේශ ඕන ආවර්තන කරමින් තිබෙනවා. එනිසා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට අපි විශ්වාස කරනවා මේ මොහොතේදී ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කරන මාර්ගෝපදේශ සහ තොරතුරු මත පදනම්ව ඒ සම්බන්ධයෙන් බොහොම සමීපව නිරීක්ෂණය කරමින් සහ මේ මේ බැක්ටීරියා ආසාදනයේ පැතිරියාම සම්බන්ධයෙන් තියෙන ප්‍රවණතාවයන් සමීපව නිරීක්ෂණය කරමින් අවශ්‍ය තීන්දුව ගන්න එක තමයි අපි සිද්ධ කරන්න ඕනේ. විශේෂයෙන් රට ඇතුළේ නැති රටේ එළිය තියෙන ආසාදනයක් නම් සාමාන්‍යයෙන් එන්න පුළුවන් ඒ අදාළ බැක්ටීරියා නිරාවරණය වුණු පුද්ගලයෙක් මේ රට ඇතුළේ නේද ඇතුළු වෙන්න පුළුවන් එක්කෝ ගුවන්තොට කොළහ නැත්නම් වරාය හරහා. ඒකට එහෙම අවදානමක් තියෙනවා නම් ඒකට ලංකාව විතරක් නෙමෙයි මේ දකුණු ආසියානු කලාපයට එහෙම අවදානමක් තියෙනවා නම් එතෙන්දී කරන්න ඕන පළවෙනි කාර්යය තමයි ආවේක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම. ඒ කියන්නේ ගුවන්තොට කොළහ වරාය ආශ්‍රිතව මේ රෝග ලක්ෂණ සහිතව නැත්නම් මේ අනතුරුදායක කලාප වලින් එන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව විතරක් සමාජයට මුදා හැරීම සම්බන්ධයෙන් මේ අවශ්‍ය මාර්ගෝපදේශ නිර්මාණය කිරීම. ඒ නිසා දැන් කොවිඩ් වසංගතයත් එක්ක අපිට ඒ සම්බන්ධයෙන් අත්දැකීම් තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය මාත්‍යාංශ ඒ සම්බන්ධයෙන් දැනුවත් මූලික ප්‍රතිපත්ති රාමුව මූලික වැඩපිළිවෙළ රාමුව සම්බන්ධයෙන් ඒ නිසා මේ ආසාදනය සම්බන්ධයෙන් පළවෙනි කාර්යය අපි අනවශ්‍ය විදිහට කලබල වෙන්න ඕනේ නැහැ. රටක් විදිහට අනවශ්‍ය අවධානමක් ගන්න ඕනේ නැහැ. හැබැයි කලාපීය සහ ලෝක ගෝලීය ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන මාර්ගෝපදේශ අනුගමනය කරමින් වඩා විද්‍යානුකූලව සහ සෞඛ්‍ය විද්‍යානුකූලව වසංගත විද්‍යානුකූලව අවශ්‍ය තීන්දුව తీරන ගැනීම හරහා අපිට මේ ගැටලුව අනවශ්‍ය අර්බුදයක් වඩ පත් වෙ විසඳ ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ පහුගිය කාලේ පහුගිය අපිට තියෙන අත්දැකීම් අනුව කොවිඩ් කියන එකේදී ඒ සඳහා අවශ්‍ය වන ඖෂධ වර්ග සම්බන්ධයෙන් සොයා ගැනීමක් හරි එහෙමවත් වාර්තා වෙලා තිබුණේ නැහැ. දන්න තරමින් මේ සඳහා යම් කිසි විදිහකට ඖෂධයක් තියෙනවා කියලා වාර්තා වෙනවද ලෝක මට්ටමින් හරි? කොවිඩ් වසංගතය කියන නැත්නම් කොරෝනා වෛරසය කියන්නේ ලෝකෙට අලුතෙන් ආපු දෙයක්. සහ ඒක වෛරසයක්. ඔබට එතෙන්දී වඩා වැඩි අවධානය යොමු වුණේ මේ වෛරසය සහ වෛරසය ආශ්‍රිතව ආසාදනය වට වෙන සම්පූර්ණතාවලට ප්‍රතිකාර කිරීම සහ වෛරසය පැතිරියා මෝවියාම හැකිතරම් වළක්වා ගැනීම. ඒතකොට එතෙන්දී ප්‍රධාන කාරණා දෙකක් තිබුණා වෛරසය පැතිරියා වළක්වා ගන්න. එකක් තමයි පුද්ගලීන් විදිහට අපිට වගකීමක් තිබුණා. අපෙන් තව කෙනෙක්ට බෝවෙන එක නතර කරන්න. ඒ නිසා සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම භාවිත කරන්නේ. ඒ කියන්නේ අත්සියදීම මුවාවරණ පැළඳීම වගේ දේවල් සම්බන්ධයෙන් නියදී රීති බව ලෝකෙට ගේන්න සිද්ධ වුණා. සහ ලොක්ඩවුන් කිරීමත් ඒ මූලික අවධියේදී භාවිත කරපු එක් උපක්‍රමයක්. අනිත් කාරණේ තමයි එන්නත් කරන්නේ. එතකොට ඒ මොහොතේදී අලුත් වෛරසයක් ඒකේ ව්‍යුහය ඒ සියල්ල අධ්‍යයනය කළා. විද්‍යානුකූල පියවර අනුගමනය කළා. ලෝකෙට එන්නතක් අඳුනලා දුන්නා. එන්නත් වර්ග කිහිපයක් අඳුනලා දුන්නා. ඒ හරහා අපිට අවසානයේදී මේ කොවිඩ් වසංගතය ලෝකයේ තුළ විශාල වශයෙන් පාලනය කර තුරන් කරන්න මේකට හැකියාව ලැබිලා තියෙනවා. මේක බැක්ටීරියා ආසාදනයක්. සාමාන්‍ය බැක්ටීරියා ආසාදනය ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන්නේ. එතකොට ඒ සම්පූර්ණතා අනුව සහ අනිත් ලබා දෙන ප්‍රතිකාර ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා දැනට ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන මාර්ගෝපදේශ තියෙනවා. ඒ හරහා තමයි වැඩ කටයුතු ඒ අදාළ රෝගීන් සම්බන්ධයෙන් විශේෂයෙන් ජපානයේ සහ ඕස්ට්‍රේලියාවේ සිද්ධ වෙන්නේ. මේ රට ඇතුලේ වුණත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මූලික පහසුකම් සූදානම් කිරීම සෞඛ්‍ය මාත්‍යාංශය ඒ සම්බන්ධව අවධානය යොමු කළා කියලා හැබැයි අපි විශ්වාස කරනවා හරි තීරණ හරි වෙලාවේ ගන්න ඕනේ. ඒ නිසා දැන් කොවිඩ් වසංගතය අපි දැක්මු දෙයක් තමයි හරි තීරණ හරි වෙලාවේ සමහරවිට ගත්තේ නැහැ. මොකද ඊට හේතුවනේ විද්‍යාත්මක තොරතුරු වලට වඩා වෙනත් තොරතුරු සහ පිළිස්මත යැපෙන තත්ත්වයක් අපි දැක්කා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වැරදි අපි
හඳුරගන්නෝනේ වැරදි නිවැරදි කරගන්නෝනේ පසුකාලීන සෞඛ්‍ය මාත්‍යංශයේ හරි පාර යනවා අපි දැක්කා මේ වෙලාවේ අපි විශ්වාස කරන සෞඛ්‍ය මාත්‍යංශයේ දැන් තියෙන හැසිරීමක් එක්ක එහෙම වැරදි තීරණ වලට යන්නේ නැති වෙයි කියලා අපි විශ්වාස කරනවා ඒ නිසා හරි තීරණ ගන්න හැම වෙලාවෙම රජ වෛද්‍ය ආරක්ෂක සංගමයේ විදිහට අදාළ පාර්ශවත් එක්ක වැඩිලා දෙන්නට සූදානම් දැන් දැන් මේ මේ අපි වෙයි කියන ඒ තර්කයට ආවොත් දැන් අපිට පුළුවන් මේ එහෙම හදිසි අපේකට ඇතුළට රටට ආවොත්ින් ඇතුළට ආවොත්ින් එයට යන වියදම දරාගෙන අපේ රටේ මේ මොහොතේ මූල්‍ය ශක්තියක් තිබේවිද අරතරම්ම අමාරුවක් වෙන එකක් නැද්ද එහෙම නිකන් අධ්‍යනයක් කරලා තියෙනවද කියන්නේ ඒ සඳහා ඖෂධ ගෙන්වීම හෝ ඒ සඳහා කොච්චර විතර මුදල් වැය වෙනවද කියලා එහෙම අදහසක් එහෙම තියෙනවද කොහොම වුණත් ආණ්ඩුවක් විදිහට රජයක් විදිහට පළමු වගකීම තමයි රාජ්‍යයේ ජනතාවගේ ආර්ථික ආරක්ෂා කිරීම. එතකොට ඒ වෙනුවෙන් යන වියදම මොකද්ද? ඒ වෙනුවෙන් අවශ්‍ය කරන මුදල් වැය ගන්න කොහොමද කියන කාරණාවල්ද අපි විශ්වාස කරනවා ආණ්ඩුවකට කොන්දේසි තියෙන්න බෑ. සීමාවක් තියෙන්න බෑ ජනතර. කොවිඩ් වසංගත සමිතියේ විශාල වියදමක් ඒ වෙනුවෙන් දරන්න සිද්ධ වුණා. එතකොට වැරදිලා හරි. අපි ප්‍රාර්ථනා කරනවා අපි විශ්වාස කරනවා මේ වසංගත තත්ත්වයේම ලෝකමට්ටමේ වසංගතයක් නෙවෙයි කියලා දැනට තියෙන තොරතුරුත් එක්ක එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. රට ඇතුළේ නොවේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ එහෙම තත්ත්වයකින් උනත් පළවෙනි කාරණය කොන්දේස විරහිතව මේ රටේ සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය කරන මූල්‍යම ප්‍රතිපාදක වෙන ආණ්ඩුව බැඳලා ඉන්නවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිම කොන්දේසියක් තියෙන්න බෑ. ආණ්ඩුවට ගැලවෙන්න බෑ. අනිත් පැත්තෙන් අවශ්‍ය කරන ඖෂධ තමයි. දැන් අපහුගේ කාලේ ඖෂධ හිඟයක් තිබුණා. ඒ තිබුණ තත්ත්වෙට යම් සාධනීය හොඳ තැනකට දැන් මේක ඇවිල්ලා තියෙනවා. සම්පූර්ණයෙන් විසඳලා නැහැ ඖෂධ හිඟය. නමුත් තිබ්බට වඩා හොඳ තැනකට මේකට ඇවිල්ලා තියෙනවා. නමුත් මෙවන් තත්ත්වයකදීම ඖෂධ අවශ්‍ය නැතු එතකොට අවශ්‍ය මිලදී ගැනීම කරන්න අවශ්‍ය පියවර සෞඛ්‍ය මාත්‍යංශය හරහා ගන්න ඕනේ. ඒ වගේම අවශ්‍ය මුදල් සපයා දීමත් ආණ්ඩුව විසින් සිද්ධ කරන්න ඕනේ. මොකද අපි දැන් දැක්ක කොවිඩ් වසංගතයලාවේ කොවිඩ් වෙන දෙකෙන් හදිසි මිලදී ගැනීමක් විදියට ගත් දැක්කේ. දැන් හදිසි මිලදී ගැනීම කියන සංකල්පය ඇත්තරම තියෙන මේ වගේ වෙලාවල. එහෙම වසංගත තත්ත්වයක් ආවම ඒ වගේ හදිසි අවශ්‍යතාවයකදී ඖෂධ මිලදී ගන්න ඕනේ. මේ කාලේ එහෙම නෙමෙයි උනේ. හදිසි මිලදී ගැනීම භාවිතාවනේ තමන්ගේ මඩිය තර කරගන්න. මේ රට බාල ඖෂධ ගෙනල්ලා තමන්ට සහ තමන්ගේ හිත මිතුරන් කීප දෙනෙක්ට බෑඹු බෙලුම් පොරවට තමයි අවසානයේදී මේ හදිසි මිලදී ගැනීම පාවිච්චි වෙලා තියෙන්නේ. ඒ වෙනුවට හදිසි මිලදී ගැනීම කියලා සංකල්පයක් වෙනවා. අවශ්‍ය වුණොත් ඒ මිලදී ගැනීම සිද්ධ කරන්න පුළුවන් නියමිත ප්‍රතිපාදන යටතේ. ඒ වගේම මේ ඔබතුමාලට වාර්තා වෙලා තියෙන දේ ලාංකික පුරවැසියෙක් ඕස්ට්‍රේලියාවේ වාසය කරන කෙනෙක්ට මෙහෙම රෝගය වැළඳිලා කියලා කෙනෙක් මොකක් හරි වාර්තා වෙනවද? ආගේ දාසර විදේශ මාධ්‍ය වාර්තාහාරම අතර අපි නිරීක්ෂණය කළා ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික පවුලක් ඒ පවුලේ දැන් දී ඉන්න පවුල සමාජිකින් අම්මා මම දැන් ශ්‍රී ලංකාවේ ඉඳලා සංචාරයකට ගිහිල්ලා තිබුණ ඕස්ට්‍රේලියාවට එහිදී ඇයට යම් බැක්ටීරියා ආසාදනයක් නිසා ඇයගේ අතේ ශල්‍ය කර්මයක් සිද්ධ කරන්න සිද්ධ වෙලා තියෙන තත්ත්වයක්. ඒතකොට ඒක දැනට විශ්වාස කරන්නේ ඕස්ට්‍රේලියාවේ ඇයට ආසාදෙන තත්ත්වයක් විදිහට තමයි දැනට තියෙන තොරතුරු තියෙන නිසා ලංකාවේදීම තත්ත්වයක් ගැන වාර්තා වෙලා නැහැ. මොකද ඒ ලංකාවේ පිටත් වෙලා ගිරත් සැලකිය යුතු කාර්යයක් වෙනවා. මම දැන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය විද්‍යාත්මක පරීක්ෂණ සහ ඒ වෛද්‍යාත්මක පරීක්ෂණ හරහා අවසානයේදී මොකද කියන කාරණේ මම දැන් ලෝකයට හෙළිදරව් වෙයි. දැන් ඒ වගේම මේ මොහොතේ ලංකාව තියෙන්නේ මැතිවරණ සමයක. විශේෂයෙන් නැවත නිකන් වසංගතයක් කියන එකක් නිකන් ඔළුවට ඇවිල්ලා තියෙනවා. මේක කොහොමද අපේ දේශපාලන වාතාවරණය වෛද්‍යවරුන් විදියට මේක එහෙම ලොකු බලපෑමක් කියද මේක මාත්‍රිකාවක් කරගන්න අවස්ථාවක් ලැබේද එහෙම නොකරගත යුතුයිද මේවා කල් දමා ගන්න එහෙම නිකන් පොදු අදහසක් කොහොමද තියෙන්නේ මම හිතන්නේ මේ වසන් දැන් මේ වෙලාවේ මේ ඕස්ට්‍රේලියාවේ හෝ ජපානයේ යන වසංගතයක් මේ වෙලාවේ රට ඇතුලේ අපි අවධානයෙන් ලක් වෙන්න ඕනේ සෞඛ්‍යංශය සම්බන්ධයෙන් සූදානම් වෙන්න ඕනේ. නමුත් එහෙම ජනතාව අනවශ්‍ය විදිහට කලබල කරන හෝ ජනතාව තුළ අනවශ්‍ය බියක් ඇති කරන හෝ අවධානමක් හෝ මාතෘකාවක් බවට තාමත් පත් වෙලා තියෙනවා හෝ තියෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තියෙනවා නම් එකක් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා අවශ්‍ය මාර්ගෝපදේශ සහ නිර්දේශයන් ලබා දෙනවා. මොකද නිරන්තරව මේ සම්බන්ධයෙන් යාවත් කාලය වෙනවා දත්ත තොරතුරු නිර්දානවා. අනිත් පැත්තෙන් ශ්‍රී ලංකාව විදිහට ගතත් වසංගත රෝග විද්‍යාංශයත් මේ සම්බන්ධයෙන් බොහොම සමීපව නිරීක්ෂණය කරමින් ඉන්නේ. ඒ නිසා එහෙම තත්ත්වයක් තිබුණොත් ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. හැබැයි අපි විශ්වාස කරනවා එහෙම අනවශ්‍ය කලබලයක් හෝ අනවශ්‍ය අවධානයක් මේ සම්බන්ධයෙන් අවශ්‍ය නැහැ කියලා තමයි අපි විශ්වාස කරන්නේ මේ දැන් තියෙන තත්ත්වයක් එක්ක. asianmirror.lk